අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝ තුළින් කතා කිරීමට සූදානම් වන්නේ පෙරළි රැසක් ඇති කරමින් මාර්තු මාස 14-15 යන දින තුල සිදුවන ප්‍රබල ග්‍රහ මාරු දෙක පිළිබඳවයි. ඉතින් මෙය විශේෂයෙන්ම ජනතා පීඩකයන්ට විපත් කරදර ඇති කරන හදිසි අනතුරු පෙන්නුම් කරන ජනාරකල රෝග බිය ඇති කරන කාලවකවානුවක් වන බව පෙන්නුම් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔබට මුලින්ම මතක් කරන්නට කැමතියි ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. මාර්තු මාසයේ 14 සහ 15 යන දෙදින ග්‍රහලව ප්‍රධාන ග්‍රහ දෙපළක් වන රවි හා කුජ මාරුව සිදුවන අතර 14 වැනි ගුරු දින 12:36 පැයට මෙතෙක් කුම්භ රාශිගතව සිටි රවි ග්‍රහයා මීන රාශිගත වෙමින් අප්‍රේල් මාස 13 වෙනි දින දක්වා රවි මීන කෝණ මාසය උදා කරමින් සුබ නැකත් කටයුතු වලට తాවකාලික විරාමයක් ලබා දෙනවා. රවි මීනයෙන් මේෂ රාශියට පැමිණෙන තුරු මේ කෝණ මාසය උදාව පවතිනවා. මේ අතර සටන්කාමීත්වය, දඩබ්බරකම, හිතුවක්කාරකම පෙන්නුම් කරන කුජ හෙවත් අගහරු ග්‍රහයා 15 වෙනි දින 6:08 පැයට සෙනසුරුට අයත් කුම්භ රාශිගතව ශනි මංගල යෝගය උදා කරනවා. රවි කුජ දෙපළම ඉදිරියට යන යටහත් පහත් නොවන රක්ත වර්ණ ග්‍රහ දෙපළක් වෙනවා. මේ දෙපළගේ රාශි මාරුව බලන විට සෙනසුර සිටින කුම්භයට කුජ පැමිණෙන විට සිකුරු ග්‍රහයාද මාර්තු මාස 31 වන දිනතෙක් මෙහි සිටීමෙන් කුජ සිකුරු ශනි යෝගය ඇති කරනවා. රාජකාරක ග්‍රහලව රජ රවි ග්‍රහයාද මීන රාශියේදී දුර්වල වෙමින් යන ගමන ශුභඵල වෙන්නේ නැත. ජනතාව නියෝජනය කරන සෙනසුරුලත් ලෞකික සැප සදන සිකරුත් කුජව උසිගන්වා ජනතා ඉල්ලීම් පැත්තට යොමු කරවන විට රවි දුර්වල නිසා රාහු දෙවැන්නේ සිට රහස් කුමන්ත්‍රණ දියත් කරනවා. තත්ත්වය මෙසේ තිබියදී අවුරුදු නැකත් චාරිත්‍ර වේදී හිරුගේ බලය අඩු රාත්‍රිය ලබා දීමෙන් තව තවත් රට අඳුරටම තල්ලු වෙනවා. මේ නිසා සියල්ලෝම මේ කාලයේහි ඉවසීමෙන් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී දරවන්ත රැක බලාගෙන ආගමනුකූලව කටයුතු කරන්න. ලග්න 12ට රවි කුජ මාරුවෙන් ගෙනෙන පලාඵල මෙසේයි. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ වෘත්තියට පීඩා ගෙන දෙන බවක් පෙන්වම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ 11 වැන්නට කුජ පැමිණ ශනි කුජ යෝග වෙමින් රවි බුධ 12 වැන්නේදී රාහු හා යෝග වන ඉදිරි කාලය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මිශ්‍ර ඵල සහිත කාලයක් වන බවක් පෙන්වම් කරනවා. ඇතැම් කටයුතු වලට අවහිර බාධක මතුවේ හැකියි. රහස් සතුරු කරදර ඇති කරනවා. ඇසුරු කරන අය අතර මත ගැටුම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව වැඩ කළ යුතු වේලාවක් බව පෙන්වම් කරනවා. විදේශ රැකියා අපේක්ෂා සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල කටයුතු වලට බාධක වේලාවක් බව පෙන්වම් කරනවා. රහස් සම්බන්ධතාවයන්ගේ ප්‍රවේශම් වන්න. පවුලේ සමගියට බාධා මතුවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්ති අංශවල යම් යම් පීඩා මතුවේ හැකි බවක් පෙන්වම් කරනවා. ඉවසීමෙන් වැඩ කිරීමට අවශ්‍ය වන බවක් පෙන්වම් කරනවා. වියදම් ඉහළ යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දූ දරුවන්ට යහපත් කාලයක් වන බවක් පෙන්වම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උෂ්ණාධික රෝග, රුධිර පීඩන, නිදන්ගත අසනීප මතුවේ හැකි බවක් පෙන්වම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4 සහ අංක 9ද, ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස රන්වන් පැහැයද යොදා ගන්න. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබට උසස් වීමක් ලැබෙන බවක් පෙන්වම් කරනවා. කුජ ග්‍රහයා 10 වැන්නටත් රවි ග්‍රහයා 11 වැන්නටත් පිවිසීමෙන් පවතින ග්‍රහචාරයන් ඔබට මෙසේ පලාපල ලබා දෙයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී රවි මීන රාශියට දුර්වල වුවත් ඔබගේ එකලොස් වැන්න රවි රාහුගෙන් බලවත් වී ඇති වේලාවක් වන බවක් පෙන්නුම් කරනවා. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් කරනවා. උගත් අයගේ ආශ්‍රයෙන් ශුභ ඵල රැසක් අත්කරගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. සාර්ථක ගමන් බිමන් යෙදෙනවා. එක හත අධිපති ග්‍රහයන් බලවත්ව ඇති වේලාවක් බව පෙන්නුම් කරනවා. ඔබේ අභිමතය පරිදි බොහෝ කටයුතු සපුරාගත හැකි වේලාවක් වන බවක් පෙන්නුම් කරනවා. පවුලේ දියුණුව සමගිය ඇති කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල යෝජනා පැමිණ නව පෙම් සම්බන්ධතා ඇති කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආයෝජන ව්‍යාපාරවලට සුදුසු වේලාවක් වන බවක් පෙන්නුම් කරනවා. ආදායම් උපයා ගන්නට ශක්තිය ලැබෙනවා. තැන්පත් ධනය වර්ධනය වනවා. රැකියාව උසස් වී නව රැකියා අවස්ථා සහිත වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන අංශවල ප්‍රගතියක් ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. නව විෂය දැනුම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගීමත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 10 සහ අංක 11ද ශුභ දින ලෙස සිකුරාදා දිනය සහ ඉරිදා දිනයද ශුභ වර්ණ ලෙස සුදු පැහැ සහ රතු පැහැයද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ රැකියාවේ වෙනසක් සිදු වන බවක් පෙන්වුම් කරනවා. කුජ 9 වැන්නට පැමිණ කුජ සිකුරු ශනි එක්ව රවි 10 වැන්නේ රවි බුධ රාහු සංයෝග වෙනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ආගමික ගමන් බිමන් වලට සම්බන්ධ විය හැකි බවක් පෙන්නුම් කරනවා. ආත්ම විශ්වාසය තරමක් අඩු කරනවා. මව්පිය නෑදෑයන්ගේ උදව් හිමිවනවා. අසරණ අය වෙනුවෙන් කරන වැඩ කටයුතු වලට මූලික වන වේලාවක් බව පෙන්නුම් කරනවා. පියාගෙන් එම පාර්ශවයේ අයගෙන් උදව් ලැබෙනවා. සිතේ පැවති බොහෝ කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අවාහ විවාහ යෝජනා ස්ථිර වන බවක් පෙන්නුම් කරනවා. පෙම්වතුන්ගේ ප්‍රාර්ථනා ඉටුවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා වෙනස් වීම මාරුවීම් වලට ඉඩ සහිත බවක් පෙන්නුම් කරනවා. තමා ගැන තමාටම විශ්වාසය අඩු වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දරුවන්ට උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 1 සහ අංක 9ද ශුභ දින ලෙස බදාදා දිනය සහ සිකුරාදා දිනයද ශුභ වර්ණය ලෙස කළ පැහැයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ වියදම් මිහිලට යන බවක් පෙන්නුම් කරනවා. කටක රාශියේ ඔබගේ 8 වැනි රාශියට කුජ පැමිණ ශනි හා යෝග වෙනවා. රවි 9 වැන්නට පිවිසෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සෙනසුරු ඒරාෂ්ටකයක් ගෙවන ඔබට රවි කුජ මාරුව තව දුරටත් අසීරුවටපත් කරන බවක් පෙන්නුම් කරනවා. සිතේ සතුටක් සැනසීමක් ඇත්තේම නැත. දවසින් දවස කරදර ඔඩුවට පාත්වන බවක් පෙන්නුම් කරනවා. පියා සමග වාද විවාද වලට නොයා යුතුයි. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විහිං සාදා ගන්නා ප්‍රශ්න නිසා අර්බුද ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. දැනට මංගල යෝජනා නැත. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ව්‍යාපාර රැකී ආරක්ෂා කර්මාන්ත අසීරුවෙන් හෝ කරගෙන ගියත් වියදම් අංශ ඉහළ යන වේලාවක් බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දරුවන්ට බාධක සහිත බවක් පෙන්නුම් කරනවා. සිතේ තැන්පත් බව ධර්ම ශක්තිය අඩු කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඊතා කල්පනාකාරී විය යුතු මොහොතක් බව පෙන්නුම් කරනවා. හදිසි අනතුරු ශල්‍ය කර්ම වැටීම තුවාල වීම වකුගඩු රෝග මතු කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 3ද ශුභ දින ලෙස සඳදා දිනය සහ බදාදා දිනයද ශුභ වර්ණය ලෙස සුදු පැහැය සහ කොළ පැහැයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට උරුමය හිමිවන බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්න ඔබගේ 7 වැන්නට කුජගේ පැමිණීමත් අද වෙන්නට රවිගේ ගෝචරයත් සමග ඉදිරි සතිය සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ලග්නාධිපති 8 වෙන්නටත් 4 වෙන්නාධිපති 7 වෙන්නටත් පැමිණ තිබෙන බවක් පෙන්වුම් කරනවා. අසීරුවෙන් අමානුවෙන් ගොඩනගා ගන්නා දේ සාර්ථක කරගත හැකි වන බවක් පෙන්වුම් කරනවා. විකුණා ගන්නට අවශ්‍යව සිටි දේපල ඉඩකඩම් සඳහා ගැනුම් කරුවන් ඉදිරිපත් වන බවක් පෙන්වුම් කරනවා. උරුම හිමිකම් ලබා ගත හැකි. වන්දනා ගමන් බිමන් වලටද අවස්ථාවන් උදාවනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු ඉක්මන් නොව තනියම් සබඳතා හේතුවෙන් පවුලේ සමගියට බාධක එදලා බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආදායම් තත්ත්වය පහත වැටෙන වේලාවක් වන බවක් පෙන්වුම් කරනවා. රැකියා අංශ සාමාන්‍ය පරිදි සිදුවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තාක්ෂණික දැනුම වර්ධනය කරගත හැකි වන බවක් පෙන්වුම් කරනවා. ඉගෙනීමට බාධක නැත. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර පීඩනය, හදිසි අසනීප, මානසික දුර්වලතා මතු කරනා බවක් පෙන්වුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 3 සහ අංක 5ද සුබ දින ලෙස ඉරිදා දිනය සහ සිකුරාදා දිනයද शुभ वर्णय लस रतु पहयद यथा गन्न कन्या लग्नय कन्या लग्नेन उपन्न ओबगे दक्षता मत वन बवक पेन्नुम करनवा कन्या लग्न ओबगे 6 वन राशिයට කුජ සහ 7 वन राशिයට රවි ගෝචර වනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තම දක්ෂතාවයන් මතුවන වේලාවක් වන බවක් පෙන්වුම් කරනවා. සතුරු කරදර පැවතියේ නම් ජයග්‍රහණ සලසා ගත හැකි. අභියෝග ජය ගන්නට ශක්තිය සැලසෙනවා. කතාවෙන් අන් අය වසඟ කර ගන්නට හැකි වීමෙන් අරමුණු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්වුම් කරනවා. ගෘහාශ්‍රිත කටයුතු වලට යොමු වන්නට සිදුවන අතර උරුම හිමිකම් ලබා ගන්නටද හැකියාව ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල කටයුතු ප්‍රමාද වන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘෂි කාර්මික අංශවලට හොඳ බවක් පෙන්වුම් කරනවා. ආදායම් තත්ත්වය එතරම් සාර්ථක නැත. රැකී ආරක්ෂා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පොත්පත් සංග්‍රහ ලේඛන අංශවලට හොඳ බවක් පෙන්වුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උෂ්ණගත රෝග නිදන්ගත අසනීප මතු කරන බවක් පෙන්වුම් කරනවා. ගැබිනි මව්වරුන් වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 10ද, ශුභ දිනය ලෙස බදාදා දිනයද, ශුභ වර්ණය ලෙස ලාකල පැහැයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ පවුලේ දියුණුව ඇතිවන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ 5 වන රාශියට කුජ පැමිණ ශනි කුජ යෝග වන අතර 6 වෙන්නට රවි පැමිණෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 6 වෙන්නේදී රවි බලවත් වන හේන් ඔරොත්තු දීමේ බලයක් තේජසක් පැතිරෙනවා. අභියෝග ජයගත හැකි වේලාවක් වන බවක් පෙන්වුම් කරනවා. සතුරු ඔබට යටත් වනවා. සිතුම් පැතුම් ආකල්පවල නව වෙනසක් ඇති වන බවක් පෙන්වුම් කරනවා. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනවා. පදිංචි අලුත් කරන්නට හෝ නව නිවසකට යාමට අවස්ථාව තවනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පෙම් පැතුම් සඵල වන බවක් පෙන්වුම් කරනවා. මංගල යෝජනා සඵල වනවා. රහස් සම්බන්ධතා ගොඩනැගෙන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 6 වෙන්නට පැමිණ රවිට 10 වෙන්නත් දෙවෙන්නත් පෙරණ බැවින් රැකී ආරක්ෂා අංශවල වෙනසක් නොවන බවක් පෙන්වුම් කරනවා. අනවශ්‍ය වියදම් ඉහළ යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධක මතුවන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර අභ්‍යන්තර අසනීප වලට ඉඩ ඇති බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් රුධිර ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 1 සහ අංක 5ද, ශුභ දින ලෙස සිකුරාදා දිනයද, शुभ वर्णय लस रीति पहयद यथा गन्न. वृषभ लग्नय. वृषभ लग्नයෙන් උපන් ඔබ සංයමයෙන් සිටිය යුතු බවක් පෙන්වුම් කරනවා. මෙම ලග්නයෙන් උපන් ඔබගේ 4 වෙන්නට, කෝජප්පස් වෙන්නට රවි පැමිණෙනවා. වෘජික ලග්නයෙන් උපන්න ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඉඩකඩම් දේපල ගැටලු මතු කරන බවක් පෙන්වීම කරනවා. බොහෝ විට පදිංචිය වෙනස් කරන්නට හෝ පිට පළාත්වලට යන්නට සිදුවන බවක් පෙන්වීම කරනවා. දරුවන් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් මතු කරනවා. හිතුවක්කාරකම නිසා පාඩු සිදු කරන අතර තම නෑදෑ හිතවතුන්ට විරුද්ධ වන්නට ඉඩ ඇති බවක් පෙන්වීම කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පෙම් සම්බන්ධතාවයන්ට බාධක මතු කරන බවක් පෙන්වීම කරනවා. වැරදි ආශ්‍රයයන් නිසා මතභේද පවුලේ සමගිය නැතිවීමට ඉඩකඩ තිබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාඩු අලාභ හානි වැඩි වියතම් නිසා ආර්ථික තත්ත්වයට බාධා පැමිණෙන බවක් පෙන්වීම කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කාර්මික තාක්ෂණ අධ්‍යාපනයට යහපත් වන බවක් පෙන්වීම කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සුළුසුළු අසනීපයන් හැර යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින බවක් පෙන්වීම කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 2ද ශුභ දින ලෙස අඟහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණ ලෙස රන්වන් පැහැයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන බව පෙන්වීම කරනවා. ධනු ලග්න ඔබට කුජ 3 වෙනිදාටද රවි 4 වෙනිදාටද පැමිණෙමින් පවතින ග්‍රහචාරයන් මෙසේය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මිශ්‍ර ඵල සහිත වන බවක් පෙන්වීම කරනවා. 3 වෙනිදාදී කුජ බලවත් වන අතර 4 වෙනිදාදී රවි දුර්වල කරනවා. මේ නිසා හොඳ නරක දෙකම ගෙන දෙන බවක් පෙන්වීම කරනවා. පදිංචි ස්ථානයේ සම්බන්ධ ගැටලු මතු කරනවා. ළඟම ඥාතීන් විරසක වීමට හේතු Taman විසින්ම සාදා ගන්නා බවක් පෙන්වීම කරනවා. මව්පියන් සමග පවා අමනාපකම් සාදා ගන්නට ඉඩකඩ තිබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල කටයුතු වලට බාධක සහිත බවක් පෙන්වීම කරනවා. අවහිර යෙදෙනවා. ප්‍රමාදයන් සහිත වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු සඳහා කෙටි ගමන් බිමන් යෙදෙන බවක් පෙන්වීම කරනවා. ආදායම් වියදම් සම තත්ත්වයේ පවතිනවා. අනවශ්‍ය වියදම් පාලනය කිරීම හොඳයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන අංශ වලට බාධක නොයෙදෙන බවක් පෙන්වීම කරනවා. තරකකාරී දෙයින් ජය සැලසෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදවත් ආශ්‍රිත රෝග ශරීර දාහගති ඇති කරන බවක් පෙන්වීම කරනවා. නරක දසා අතුරු දසා නම් මේ තත්ත්වය ඇතිවනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්කය ලෙස අංක 1 සහ අංක 10ද ශුභ දින ලෙස බදාදා දිනයද ශුභ වර්ණ ලෙස කහ පැහැය සහ කොළ පැහැයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට හදිසි වියදම් සහිත බවක් පෙන්වීම කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ දෙවැන්නට කුජ හා තුන්වැන්නට රවි පැමිණෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී රවි මීනයට බල අඩුවත් තුන්වැන්නේදී වික්‍රමය තේජස ලබා දෙනවා. යමක් ඉක්මනින් අවබෝධ වන ගතියක් පවතිනවා. පවුලේ සැම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඔබේ වචනයට අන් අය ගරු කරන තත්ත්වයක් ඇතිවෙනවා. මව්පිය නෑදෑයන්ගෙන් උදව් උපකාර ලැබීමට වාසනාව පවතිනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් කරන බවක් පෙන්වීම කරනවා. මංගල කටයුතු ධර්ම ප්‍රමාද කරනවා. නමුත් යහපත් විවාහයකට මාර්ගය උදාවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා අංශවල ප්‍රගතියක් ගෙන දෙන අතර ස්වයං රැකියා නව නිෂ්පාදන මගින් ආදායම් උපයාගත හැකි වන බවක් පෙන්වීම කරනවා. හදිසි වියදම්ද යෙදෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමේ ජය සලසා ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්වීම කරනවා. ශාස්ත්‍රීය දැනුම වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගීමත් කාලයක් වන බවක් පෙන්වීම කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 2 සහ අංක 3ද ශුභ දින ලෙස සෙනසුරාදා දිනය සහ සිකුරාදා දිනයද ශුභ වර්ණ ලෙස ලානිල් පැහැය සහ ක්‍රීම් පැහැයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට යහපත් විවාහයක් සිදුවන බවක් පෙන්වීම කරනවා. කුම්භ ලග්නයේ ඔබගේ කේන්ද්‍රයේ ලග්න භාවයට කුජ පැමිණ ශනි කුජ සිගුරු යෝගයේ යෙදෙන අතර රවි දෙවැන්නට පිවිස රාහු බුධහා යෝග වනවා. පවතින ග්‍රහ තත්වය ඔබට මෙසේයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කුජ කුම්භ රාශියේදී බලවත් වන ග්‍රහයෙක් වනවා. රවි පැමිණෙන්නේ ධන ස්ථානයටයි. අවබෝධයටත් දැනුමටත් එකට එකතු කරගෙන ක්‍රියාශීලීව වැඩ කරන්නට යෙදෙන බවක් පෙන්වුම් කරනවා. මහජනයා අතර හොඳ සමාජ සේවකයෙකු කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී යහපත් විවාහයකට වාසනාව පෑදෙන බවක් පෙන්වුම් කරනවා. වෙබ් සම්බන්ධතා වර්ධනය වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්ති අංශවල කාර්යබහුල වන බවක් පෙන්වුම් කරනවා. ගමන් බිමන් යෙදෙනවා. ආයෝජන හවුල් ව්‍යාපාරවලට හොඳ බවක් පෙන්වුම් කරනවා. මුදල් ලැබෙන අතර වැය පසත ඉහළ යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන අංශවලට හොඳ බවක් පෙන්වුම් කරනවා. දැනුම බුද්ධිය වැඩි දියුණු කරනවා. යමක් වහා අවබෝධ කර ගැනීමේ ඥාන ශක්තියක් ඇතිවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගීමත් සතියක් වන බවක් පෙන්වුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 5 සහ අංක 9ට शुभ दिन लेस सेनसुरादा दिन सह बदादा दिन यद शुभ वर्ण लेस अहस नील पहय सह कल पहय यद यदा करना मीन लग्नय नुपन ඔබට නීති ප්‍රශ්න ඇතිවන බවක් පෙන්වුම් කරනවා. කේන්දරයේ ලග්න භාවයට රවි 12 වෙනට කුජත් පිවිසෙන අතර සෙස ග්‍රහ බලයන් සමග ඉදිරි කාලය ඔබට මෙසේයි. मीन ලග්නය නුපන් ඔබගේ ග්‍රහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී රවි ලග්නයටත් කුජ 12 වෙනටත් පිවිසීමෙන් උදාවන කාල සීමාව මීන ලග්න හිමි ඔබට මිශ්‍ර ඵල සහිත බවක් පෙන්වුම් කරනවා. බල අඩු කුජ විවිධ පාර්ශවයන් සමග ගැටුම් නිර්මාණය කර ගන්නා බවක් පෙන්වුම් කරනවා. නීති ප්‍රශ්න නඩුව යෙදෙන්නට ඉඩ තිබෙනවා. කුජට දසාව නම් බරපතල පීඩා යෙදෙනවා. දුර්වල අයට රෝහල් අනාථ මඩම් වැනි ආයතනවලට පිහිට වීමට සිත් යෙදෙනවා. හිතුවක්කාර බව කලබලකාරී බව මෙන්ම අන් අයට කන් නොදීමෙන් පාඩු සිදුවිය හැකි බැවින් ඉවසීමෙන් වැඩ කිරීම අවශ්‍ය වෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පවතින සම්බන්ධතාවයන්ද වෙනස් වෙමින් කාල නියමයක් නැතුව හැම දෙයක්ම කල් යන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 10 වෙනිදාපති දෙවැන්නේ සිටින බැවින් වෘත්ති අංශවලට හොඳ බවක් පෙන්වුම් කරනවා. ලැබීම් අංශවලටද බාධා යෙදෙනවා. වැය පස ඉහළ යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමට හොඳයි. භාෂා දැනුම සාහිත්‍ය දැනුම ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙනදාට වඩා ශරීර ශක්තිය හීන බවක්ද නිරෝගී භවයේ වෙනසක්ද දැනෙන බවක් පෙන්වුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 2 සහ අංක 4ද शुभ दिन लेस गुरु दिन सह बुध दिन शुभ वर्ण लेस कह पहय सह तमिल पहय यदा करना.